තුොඩක දිදුළමින් සිටින පිණිබිඳක් හිරුපායා ඇද්දී වියලීව නොපිණී න්නාක්මෙන් ජීවිතයද පිණිබිඳක් සේ දිනක විය කිය කියන්නේ නොසිතූම හොතකයි. එලෙස තවත් කෙනෙකු මැලොබින් තුරන් කර අප ලබන විිමුක්තියකුමක්ද. සංසාරේ කොතනෙකදී හෝ දවස්සක අපට එහි වන්තිය ගෙවිීමට සිදනුවෙையைයි සිතියහැකිද. එසේනු මෙතිනම් මෙලොවදීම දිප්ට දහම වේතනීය කරණයට අනුව එහි විපාක විඳින්නට සිදුවනු ඇතිද. අප බියවිය යුත්තේ ඒපාපයටයි. මෙලොව වස්සන ඕනෑම ප්‍රාණයකු තම ජීවිතයට ආසා කරනවා. සබ්බේ සං ජීවිතං බියන් ජන බුදු වතන ලොව හැම කාලේකටම වලංකොයි. ඇල්පිටිය පොලිස් වස්සමේ ජිවත් වූ ඊවා චාන්දනීනම් හතිලිස් දෙැවරදි එක්තරුමක්. ඇය විවාහවී තිබුණේ බූස නාවික කඳහුරේ සේවේ කළ දිනේශ් විරත්නනම් නාවිකස් සෙබලා සමකයි. ඒත් ජීවිතී අඳොරු ඉසෞ්වකට ඉවාගේ ජීවිතය තල්ලු කර දමා ඔන්ගේ යුගදිවියට කනකුකා හඬන්නේ ඇය මේයන්නට වස්සර ධාතුනකට පෙරදී අවස්සනාවන්ත ලෙසයි. දුර බැහැ සේවේ කළ දිනේ බූස නාවික කදවරට මාරුවක් හදාගෙන එන්නේ. ඕන්ගේ දියනිය පාසලට ඇතුළත්කිරීම ප්‍රීතිය ඇතිවයි එඒහෙත් ඔවුන් හාඋරණ වූ ඔන්ගේ දයිවය ඔවුනට අකාරුණෙක වන්නේ නොස්සිතු මොතක සාහසකවෙමින් ඔවුන් දෙදනාම එකම දවස්සකින් නිවසින් බෑරටයන්නේ දියනියගේ පාස්සල් ගමනට අවශ්‍ය ලියකේ විලි සකස්කරගනීමටයි එවන් ගමනකදී දෙදනා ගමන් කළ යතුරු පැදිය කතරගම බලා ගිය බස්රථයක වැදිී අනතුරකට ලාක්වන්නේ ඉතා බිහිස්සුණු අනතුර බිහිකරමින් ඒ අනතුරින් පාදයක් බිඳීගියත ජීවිතය රකගැනීමට ඊවාට අවස්සනාවති වුණා. එහෙත් ඇගේ සැමියා ජීවිතයෙන් සම්ගත්තේ කරාපිටි රෝහල්ට ඇතුළ කරීමට ඔන්න මෙන්න කියා තිබියදී. එතැන් පටන් ශෝචනීය මතකයන් අතර සිරගත වන ඊවා තම සැමියා මක්තේම ජීවිතය ගතකරමින් අනාගතයට මුහුණ දුන්නේ තම එකම දියනිය හදාාවටා ගනිමින්. ඇයට කෙතරම් විජෝජනා ආවත් ඇය නැවත විවාහෙක කටහි අහතා ගත්තේ දැනැ. තම සහෝදර සහෝදරියන්ගේ ඇප උපකාර ඇතිව ඇය තියණිය වෙනුවෙන් ජීවත්තුනා. අනතුර සිදුවීමෙන් පස්සු ආාධිත වූ පාදියසූ පත් වුවත් එහි අඩුව එලෙස්සම තිබුණා. එහෙත් ජීවිතයට ලැපුුණු සියල්ල දෝත පාපිළිගත්තා මිස ඇය එයට ඉරහි වූයේ නෑහ. රුද්ද වූ වේදනා බර මතකයන් ඇත තිබ ජීවිතෙන් ටිකෙන් ටික ගෙවී කියේ පියාම්පා යන කාලයක්ත් සමකයි. දැන්නිවාගේ දියණිය මතුහන්සිද ලොකු මහත් වූ තරුණයම්. සෙනෙහස අහිමි වගේද ඇගේ ලෝකය පිරිීතිබනේ අම්මාගේ උනුස්සුමතුලයි. කාබරතුනකින් සමන්විත නිපැසහි ඉදිරි පස කාම්බරය පාවිච්ච කළේ ඒවා චාන්තනේ. ඊට යාපත කාම්බරය දියනියයි ඊට ඇතින් පිටි කාම්පරයේ ඒවාගේ වයවරද මවත් ඒවාගේ බාල නැගනයන් දියනියත් පදිංචව සිටියා. මේ කාම්බරවල දොරපියන් දමාතිබනත ග්‍රල් කම්විද දමාතිබන නැ. ීගිය බිහස්සු මොතක දවලීමක් ඉවාගේ ගෙල කැපීගයේ කිසියම් ගහතකයකු අතින් ඇගේ ගෙලකැපී ගලාගේ රුතිර ධාරා සිරුරදිගේ බිමට රූටාය ඇති ඇය හඬ නගාගෙන සාලියට එනදුටුවේ ඇගේ තියන අයි කාම්බ්‍රියයට පිවිස්සි ගහතකයා ග්‍රේල් යකඩ නොමැතිව ජනලින් පියන විවර කරගෙන ඇවිත් ඔහුට අවිසි බිල්ලගෙන තිබුණා ඔහුගේ ඉක්කය සපුරාගෙන ඉදිරි පස්ස දොර විවෘත්ත කරගෙන ඔහු පලාගිය අයුරු පෙනෙන්ට තිබුණ මගේ බෙල්ල කැප්වා හොරේ මගේ ෙල්ල කැප්වා, අනේ මට වතුළ ටිකක් දෙන්න. ලේ ගන්න තුවාලය අතින් මිරිකාගෙන ඒවා අවස්සිහියෙන් මෙෙන් විලාපතැපුවා. මබට වූ විපත දුටු දියනිය ඇය වහාම වාරුකොට පුටුවක ඉන්ඳ වූවා. දියනිය අතින් ගෙනවෙත් දුන් දියබඳන ඇය බීගෙනපීගෙන ගියා. කෞදම්ම මේ අපරාධය කළේ දියනිය හඬමින් අම්මාගෙන් විමස්ුවද ඇය සිටියේ පිරිතුරක් දීමටවත් නොහෙකි තත්ඒක බව දියනයට වැටිහි කියිය. එකසිය දහනමිය ඔස්සේ මීටයා ොඩ පොලිසියට ඇමතුමක් ලැපෙත්ති තෙල්වත්ත මැටිබල අංක පනස් හතර දරන් නිවසේ පදිංචිව සිටි ඊවා චාන්දනී අතිශය වේතනා බරන්න ලෙස බිහිස්සුුණු ගාතනයක් උරුමව අවසන් හොස්ම හෙලාතිබනේ අනුවේදනිය ලෙසයි. පොලිසිය පැමිණ විමර්ශණ කටයුතු ආරම්භ කරන විටත් සිද්ධිය වී ඇතරම් කාලයක් ගත වී නොතිබනා. මහස්්‍රාත්වරයා පැමිණ மරණ පරීක්ෂණය පවත්වා සිද්ධියට අදාළ සැකරුවන් අතනකට ගන්නා ලෙස්ස නියක කලා. ඇල්පිටිය சොකෝ අංචියද පොලිස් නිලස්සனு කියந்து කැඳවාතිපුනා. නිලස්සனுකින් කැඳවා යම්තොරතුරක් ලබාක තැකිැයි විමසා බැලුවුද සොයාගතහැක කිය මක්නවුණ. ගාතකයා පැනனை අදී ඇගේ ජගපුතුරකතනයද රැෙනෙකුස්තිපනාා ඒ දුරකතනෙහි සිම්පත් දෙකම ඇමතුම් දුන්නද ඒවා ක්‍රියාවිරහිතකරතිබනා. ඇගේ ගෙලට අමතරව මුුණේ හා නිකට හිතුවාල දක්නට ලැබුණා ඇගේ ගහතනය සිදුවී ඇති ආකාරය යම් යම් සැක සංකා ගෙනතිෙන්න්නක් වුණා. එහිදී පොලිස්සිට නිරක්ෂණය වූ බහෝතේවල් වනාා ඒවා ගහතනය කිරීමෙන් යම් ප්‍රතිලාපයක් හිමිවන්න අයකු විසින් මේ කළ යුතු බවට පොලිසිය නිගමනය වුණා ඇගේ ගෙලබැදි සුරය කැපී වැටී තිබුණේ ඇද මත්තටමයි. ඉන් වැටහෙන්නේ ඇගේ ගලකපා ඇත්තේ ඇඳ මත නිදාසිතියදී බවයි. කෙනෙකට පරස් පරතුරතුරු ඇගේ මරණය සිද වූ ස්ථානීන් හෙළිදරව් වෙදදි පොලිසිය තවත් පැතිකට දීපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන්ට වනා. මීටවුරුතු දෙක තුනකට කලින් ඉඳන් අක්කට ප්‍රශ්න එන්නගත්තා ඒකට මුල් වූයේ අක්කා දන්න හඳන්න අක්ක කෙනෙක්යාගේ ෆෝර් එක දීල තිබුණා කෝල් එකක්කන්න එයාගේ මල්ලිට ඊට පස්සේ යාළුවාගේ මල්ලි අක්කට දිගට හරට කෝල් කරන්න පටඩ ගත්තා. ඉට පස්සෙ අකට ප්‍රශ්ණන ඇතිබුණා වෙන අය දාලා අක්කට අපහස් කරනව කිව්වා. එලෙස්ස කිවේ ඒවාගේ නැගනයක්. ටික දවසකට කලින් ඉන්රාණි නැන්දාගේ නෑන කාන්ති තව ගැහැනු කෙනකොයි පිරිමි කෙනෙකුයි ආවා. කාන්ති කියන කෙනා ගෙට ඇවිත් මුළුගේ හැම තැනම ඇඳැන් යටපවා කාවද හෙව්වා. මි මිනිහා මේ ගෙදරතියාගෙන ඉන්නවද කියලා අපි පැළුව කියලා යන්න කියා. අම්ම කිව්වා අපි පොලස්සි යනව කියලා ඒ ගොල්ලො කිව්ව එපා අපි පොලස්සි ගිහිල්ලයි ආව කියලා. ඒත් අපි පහුවනිදා ඉඳලා බලා හිටිය පොලස්සියන් ඒ කියලා ආවිනැහැ ඊට පස්සේ අපට ඒක අමතක වෙලා කියා තමම වගේ අවසානය දෙනෙත් ඉදිරියේ දකිනට තරම් අවස්සනාවන්ත වූ ඒවාගේ දියනිය හඩමින් කේවා කාන්තිනම් කාන්තාවගේ සැකය වීතිබනේ ඇගේ සැමියා හා ඒවා අතර අනියම් සබන්ධතාවයක් ඇතිබවටයි. ඒවාගේ ගාතනය කැන පරිීක්ෂණැත් වූ පොලිසියට බොහොරතුරු හළිරගැනීමට හැකි වුණා. ගාතනයට උපයෝග කරගත් පිහදහම වනා. අපරාධකරු ඇසින් දකිනට හැකි සාක්ෂි ඉතිරි කරනො තිබුණත විද්‍යහත්මක සාක්ෂි මකා දමනට හැකියාවක් ඕනට තිබනේ නෑ. ඒවාගේ ගහතනය පිට පස ඇති කතාබ මේ වන විට පොලිස්සිය හිළිදරව කගනැති වෙනවා. අපරාධයක් සාදා කාලිව වසන් කලනු හැකි මිනි මරවාට කිසිදා සුවබර නිින්දක් ලැබිය නො හැකි BSන් සැන් කම්පාාවෙන් දැවිදවී ජීවත්තිීමට සිදවේ එය මැරුණු හාත් සමානයි. මෙම පරීක්ෂණ සඳ 80ල්පිටිය සොකෝ න්ංශ පොලස් කොස්තාාපල් වරුන්. ගේම ඇங்கிලිස් සලකුණු அංශே සரன் வருந்து එக்குු සිටயா. இවக்கට ඇල්පටிய සහකාර போොலிஸ் அධිකාර ஆனந்து வீரස කරමහතා සහකාර පොலிිஸ் අධිකාරී விජත ரணபாහயන மாහவருන්ගේ මෙහවவின் மீட்டியா கொොடு போොலிசிே வபள்ள ස්ථනාදපති சுසන්ත குුமாறு ප්‍රமுக்கு අපராද අංශ පීක්ஷණවල நிලී සිටිය. සப்ம்ப මස லස්නිதா. මං්චු අතරේක පුවත් පත විසින් සිය පුවත් පතට මේ පුවත පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් සිය පුවත් පතට එක්කර තිබුණා. මෙ වීඩියවෙ සඳහන් වන සියලුම කරුණු. දිනමින මං්චු අතරේක පුවත්පතේ සඳහන් වූ එම ලිපියෙන් උපටාගත් කරුණු බවද කරුණාවෙන් සල් කන්නෑ.